ආදරය කියන්නේ අපි ජීවිතේ වැඩිම බාරයක් අහන වචනයක් කියලායි මට නම් හිතන්නේ. ආදරයට කල නොහැක්කක් නොමෙත කියලා මම කිව්වොත් එකට hina වෙන්න බලාගෙන ඉන්න ඔයාගේ ජීවිතේ මේ දක්වා අරගෙනවිල තියෙන්නේ ආදරය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. ඉතින් අතීතයේ දිහාට හැරිලා බැලුවොත් ඔයාට තේරෙන පටන් ගන්නී මම මේ කියන්නේ නැත්තක් කියලා. නිකමට හිතන්නකෝ මාස 9ක් ගර්භාෂ බිත්තිය ඇතුළේ හිර වෙලා ඉන්න කාක්කල් ඔයා යැපෙන්නේ අම්මගේ ආදරය කියන සාධකයේ මතයි. හදිසියවත් අම්ම කෙනෙක් හේතුවත් මේ කලලේ තියාගන්න එකෙන් මට හානියක් වෙනවා කියලා අනිවාර්යෙන්ම අර කලලේට කැපුම් පාරවල් ගොඩක් මෙතින් අකාලෙම එළියට එන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ මගේ ජීවිතේ පටන් ගන්නෙ අම්මගේ ආදරෙන් සහ සෙනෙහසෙන්. හරියට කන්න බොන්නේ නැතිව කැමති ඇඳුමක් අඳින්නේ නැතු අම්ම කෙනෙක් දුක් විඳලා තමන්ගේ දරුවව මෙහෙලවට බිහි කරන එක අපූර්ව සංසිද්ධියක්. මේ බිලියන 8ක් මිනිස් ජනගහනය ගානට බැලන්ස් වෙන්න බලපෑවේ ඔයාගේ ඉපදීම කියලා කිව්වොත් ඒක විශ්වාස කරන්නා සූදානම්ද? ඒක එහෙම තමයි. ඔයා මේ ලෝකෙට අඩිය තියන්නේ ආදරේ මැදින්. මව්පිය ආදරේ හා තරුණ ප්‍රජාව ගැන ඔන්නයි විදේ මහාචාර්යවරු ආචාර්යවරු එකතු වෙලා කරපු කාලීන සාකච්ඡාවක් අත්තම්මගේ කීමට නිදිමරාගෙන අහගෙන හිටිය මම පෑයකට පස්සේ දෙයනේ කියලා ඒ මංගල්‍ය ඉවුරුන එකේ සතුට සමරන්න සූදානම් වෙනකොටම පුතේ උඹට ඇහුණා නේද අම්මගේ අප්පගේ කීමට ගරු කරන්න ඕනේ ඒක තමයි පුතේ උඹේ දිනුවේ මාර්ගය කියලා අත්තම්මමට ගිහි බණක් දෙසන්න පටන් ගත්තා ඒත් ඉතින් සාකච්ඡාවේ තිබුණ පරස්පර තැන් මගේ ඔළුව පුරා රවුම් ගහන් පටන් ගත්ත නිසා මම අත්තම්ම කියන දේ තඹයකටවත් මායම් කළේ නැහැ දැන් ඇත්තටම ඒ සාකච්ඡාවේ හිටියේ පිරිස කියනා වගේ අපි මාස 9ක් මව කුසේ ඉඳලා එළියට එන්නේ ඇත්ත ඒක අම්මා කෙනෙක් උහුලන දරා ගන්න බැරි වේතනාවක් ඉතින් එහෙම එළියට ආවට පස්සේ ඒ දරුවගේ හැමදේම අම්මයි තාත්තයි විසින් පාලනයට නතු කරනවා. කන බොන දේ ඊට පස්සෙ හැසිරෙන්න ඕන විදිහ ඒ හැමදේම අවුරුදු 1ක් 12ක් විතර කාලෙදී ළමයා එකට අනුව හැඩ ගැහෙනවා. ඊට පස්සේ තමයි ළමයාගේ ද්විතීයික අධ්‍යාපන අවධිය. එතකොට ළමයා සමාජයට නිරාවරණය වෙන පටන් ගන්නවා. තමගේ නව යෝන් වියසිතුන වෙනස්කම් එක්ක. ඔන්න එතකොට තමයි ළමයා තේරුම් ගන්නේ අම්මා තාත්තා තමන්ව හැඩගස්සපු ලෝකේ ඊට වඩා විශාල බව. ඉතින් නව යෝන් ළමයින්ට තමගේ මව්පිය කියන දෙයට වඩා යාළුවෝ කියන දේ ලොකු වෙනවා. අන්න ඒක තමයි කෙනෙක්ගේ විනාශයට මුල. මං ওই කොටස බොහොම සාවධානව අහගෙන ඉන්නකොට තේරුණ දේ තමයි අපි සමාජ ආශ්‍රයයට වැටීමෙන් සිද්ධ වෙන්නේ විනාශ වීම නිසා අපි අම්මලා තාත්තලා කියන දේ අහගෙන ඒ විදිහට ඉන්න ඕනේ කියන කාරණය. ඒත් ඇත්තටම ඒක එහෙම දෙයක් නෙමෙයි. තමන්ගේ දරුවට ආදරේ බව ඇත්ත උනත් ගොඩක් දේවල් ළමයි ඉගෙන ගන්නෙ සමාජයෙන් සහ අත්හදා බැලීම නිසා එයා සමාජයට නිරාවරණය කරන්න ඕනේ. හැබැයි යම් වාරණයක් එක්ක. ඒත් මේ කියන විදිහට ළමයි හිර කරලා හදලා එයාලව ආරක්ෂා කර ගැනීමට යෑම තමයි ළමයේ විනාශයට මුල. මොකද කවදා හරි ආ සමාජයට මුහුණ දෙනකොට තනෙන් ජීවත් වෙන්න බැරි ස්වාධීන නොවන මිනිසෙක් විදිහට තමයි හැසිරෙන්නේ. පාරක් පනින්න දන්නේ නැති, දෙයක් රස විඳින්න දන්නේ නැති, කොටින්ම කියනවා නම් බස් එකක යන්න දන්නේ නැති මිනිසෙක් තමයි බිහි වෙන්නේ. එතකොට කොච්චර උගත්ෙක් වුණත් ඒ ළමයා සමාජයේදී ෆේල් වෙනවා. අනිත් කාරණේ තමයි ළමයි හැදුව සහ වැදූ පමණින් මව්පියන්ට දරුවන් සම්බන්ධ සියලු තීරණ ගන්න පුළුවන් කියන කාරණය. අර කලින් කාරණයට වඩා මේක ටිකක් බරපතල විදියට සමාජය පුරා විහිදී පැතිර යන දෙයක්. ලදරුවෙක්ගේ සහ දරුවාගේ වර්ධන අවධියේදී විතරක් නෙවෙයි. අවුරුදු 18 වෙනකන් ඒ කියන්නේ දරුවා නීත්‍යානුකූලව වැඩිහිටියෙක් වෙනකන් ඒ කෙනාගේ පාලනය මව්පිය විසින් සිදු කරන එක අපි සාධාරණීය කරමු. එහෙම සාධාරණීය කරමු කියලා කිව්වට ගහලා ගහලා පිටේ හැම ගලවල තිරසනෙක්ට වගේ සලකන එක වගේම මානසිකව ශාරීරිකව සහ සමාජීය වශයෙන් අතවර කරන එක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න නම් බෑ. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු 18න් පස්සේ අනේ ඔය කෙල්ල අපේ පවුලට ගැලපෙන්නේ නැහනේ අනේ පුතේ ඔය රස්සාව අපේ පවුලට ගැලපෙන්නේ නැහනේ වගේ තීරණ වලට බලපෑම් කරන එක නම් මාරු සමාජ ඛේදවාචකයක්. තමගේ විවාහය තුලට අම්මලා තාත්තලා ගෙනල්ලා කොහෙවත් නැති නැන්දම්මලා ලේලිලා ප්‍රශ්න ඇති කළා අනේ බුදුම්බෝ රෙද්දස්ස ණය හපනවා වගේ කෑ ගහලා තමන්ගේ අම්මට සලකන්නේ දන්නේ නැහැ කියලා වයිෆ් ඩිවෝස් කරන චැට් ස්වාමි පුරුෂන් අර අම්මා තාත්තා නිසා පීඩනයට ලක් වෙන පිරිස් කියලා සරලවම කියන්න පුළුවන්. ওই පීඩනයෙන් අවසානයේ සියදිවි නසා ගැනීම හෝ මිනි මරුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ සංසිද්ධියක්වත් තේරුම් ගන්න බැරි රටේ බහුතරයක් මහාචාර්යවරු ආචාර්යවරු ටීවී ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් අර විදිහේ චූන් කතා කියලා යනවා. ඒ වහලා මේක නම් හෙන ගහන ඇත්තක් කියලා හිතන මව්පියෝ දරුවෝ එක්ක ජීවිතාන්තය දක්වා දුක් විඳිනවා. නැත්නම් හිතින් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. ওই විදිහේ බර කල්පනාවක පාවෙවි ඉන්නකොට මතක් වුනේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට දාපු සින්දුව. ඒකත් වැඩසටහන වගේම ඒකට හරියටම ගැලපෙන සින්දුවක්. මවකට මුවාවි නුඹ විත දිරු දුන්නේ. මම වෙමි පුතුනි ඒ මාපමණයි දන්නේ. පිය සෙනෙහසද නැතිද දරුවනි හඳුනන්නේ. අම්මාවරුන් පමණද මතුබුදු වන්නේ. දැන් බලන්න ওই සින්දුවේ තාත්තා කියනවා අම්මට මුවා වෙලා මම තමයි ඔයාට ශක්තිය දුන්නේ කියලා. මම විතරයි ඒක දන්නේ කියලා. ඔයාලා මගේ සෙනෙහස අඳුරන්නේ නැද්ද දෙයනේ කියලා. ඇත්තට මෙහෙම හැංගිලා දිරිදෙන එක තමයි තාත්ත කෙනෙක් කරන්න කියලා තමයි සාම්ප්‍රදායිකව අපිට තාත්ත ගැන හිතන්න පුරුදු කරලා තියෙන්නේ.
එතෙන් එලිපිට ගහලා බැන්නම ඒ ළමයව කොහොමත් අම්මා තාත්තා වේ පාවෙනවා. එතකොට මගේ හද ගැඹුරේ ඇත ආලේ කිවට ඒක ළමයට තේරුම් යන්නේ නැති බව මව්පියන් මුලින්ම තේරුම් ගන්න ඕනේ. ওই බහුතරයක් මව්පියගුණ කියවෙන ගීත තනි කර අඳෝනා. අනේ මට වඳින්නකෝ. ඇයි අපිට වඳින්නේ නැත්තේ? මං අර දුක් විඳ පුතේ කියලා කියනවා. හැබැයි එහෙම කියන්න සිද්ධ වෙන්නේ මං අර කලින් කිව්වා වගේ දැනෙන්න ආදරෙ නොකර එක එකාගේ බන අහලා ළමයි කන්ට්‍රෝල් කරන ගමන් තමන්ගේ හිින ඒ අහිංසක ළමයිගෙන් ඉටු කරගන්න මහන්සි නම කියලා තේරුණ දවසට අපිට පුළුවන් අපේ සමාජේ මීට වඩා ඉස්සරහට ගෙනියන්න.